හොඳ සෙටප් එකක් හම්බුණා. ඉතින් මට හිතෙනවා ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඉලාස්ටික් කලීෂන්ස් ඇන් ඉන් ඉලාස්ටික් කලීෂන්ස් කියන්නේ ගැටුම් වල එන ප්‍රත්‍යස්ථයි අප්‍රත්‍යස්ථයි ගැටුම් කොහොමද එන්නේ, ඒක ඇත්තටම වෙන විදිහයි අපි ගණන් හදනකොට කොහොමද එන්නේ කියලා බලමු. අපි මෙතෙන්ට එන්න කලින් ගණන් වලට ගිහින් බැලුවොත් එහෙම ප්‍රත්‍යස්ථ ගැටුමකදී අපි ගැටුමලදී අපි හැමතිස්සෙම දන්න ප්‍රත්‍යස්ථ ගැටුමකදී මතක තියාගන්න ගැටුමට පෙර අපේ මොමෙන්ටම් එක ගම්‍යතාවේ මුළු ගම්‍යතාවේ සමාන වෙන්න ඕනේ ගැටුමෙන් පසු මුළු ගම්‍යතාවයට. ඒක ප්‍රත්‍යස්ථ ගැටුමක් නා. ඊට අමතරව ගැටුමට පෙර මුළු චාලක ශක්තිය සමාන වෙන්න ඕනේ ගැටුමෙන් පස්සේ මුළු චාලක ශක්තියට, ප්‍රත්‍යස්ථ ගැටුමක් නා. එතකොට අපිට මේ සමීකරණ දෙක භාවිතා කරලා අපිට පුළුවන් ගැටුමෙන් පස්සේ වස්තු දෙක යන ප්‍රවේගය හැම හොයාගන්න. අප්‍රත් ඒ කියන්නේ ඉලා මේ ඇවිල්ලා ඉලාස්ටික් කලීෂන් එකක් නා, ඉන් ඉලාස්ටික් කලීෂන් එකක් නා, නැත්නම් අප්‍රත්‍යස්ථ ගැටුමක් නා. මේකෙදි ගම්‍යතාවේ ප්‍රත්‍යස්ථ නැත්නම් අප්‍රත්‍යස්ථ නැත්නම් ගම්‍යතාවේ මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනත් පද්ධතිය මුළු ගම්‍යතාවේ ගැටුමට පෙර සමානයි පද්ධතිය අවසන් මුළු ගම්‍යතාවේ ගැටුමෙන් පස්සේ. හැබැයි ඉනලාස්ටික් කලීෂන් එක නැත්තම් මේ අප්‍රත්‍යස්ථ ගැටුමක වෙනස තමයි පද්ධතිය මුළු චාලක ශක්තිය ගැටුමට පෙර වැඩි පද්ධතිය මුළු චාලක ශක්තියට වඩා ගැටුමට පස්සේ. ඒ කියන්නේ චාලක ශක්ති හානියක් වෙලා තියෙනවා. මෙතනදි අප්‍රත්‍යස්ථ ගැටුමක් නම් ගම්‍යතාවේ මුළු ගම්‍යතාව දෙක විතරයි සමාන වෙන්නේ ගැටුමට පෙරයි පස්සේ. තව දෙයක් තමයි ඔයාලට ඇස් දෙකෙන් බලලා බලා ගන්න පුළුවන් දෙයක් තමයි මේ දැන් අපි ගන්න වස්තුන් ටික එක සමාන ස්කන්ධ තියෙන වස්තුන් නම් මේක ගැටුමෙන් පස්සේ මේවා වෙන වෙනම ගමන් කරන ප්‍රත්‍යස්ථ ගැටුමක් නැත්නම් ඉලාස්ටික් කලීෂන් එකක් නම්, අප්‍රත්‍යස්ථ ගැටුමක් නම් ගැටුමෙන් පස්සේ ඒ වස්තුන් දෙක එකට ඇලිලා වගේ තමයි ගමන් කරන්නේ. ඉතින් අපිට නිරීක්ෂණය කරලා බලන්නත් පුළුවන්. ඔහොම අපි බලමු නිකන් ප්‍රත්‍යස්ථ ගැටුමක නැත්නම් ඉලාස්ටික් කලීෂන් එකක කොහොමද ගැටුමෙන් පස්සේ ප්‍රවේග හොයාගන්න කියලා. මං කිව්ව කලින් කිව්වාගේ ඉලාස්ටික් කලීෂන් එකක් නම් ඒ කියන්නේ ප්‍රත්‍යස්ථ ගැටුමක් නම් චාලක ශක්ති දෙක සමාන වෙන්න ඕනේ. ඉතින් අපි හිතමු මෙන්න මේ වස්තු ඔබ්ජෙක්ට් 2 එක යන්නේ නැහැ, එක තැන තියෙනවා, මේක ඇවිල්ලා මේක හැප්පෙනවා කියලා වී ප්‍රවේගිකින්. එතකොට පද්ධතිය මුළු චාලක ශක්තිය ගැටුමට පෙර ඇවිල්ලා භාගයයි m v වර්ගයේ මේකේ චාලක ශක්තිය ධන මෙතන බිඳුවයි. එතකොට ධන බිඳුවයි කියලා ගත හැකි ගැටුමෙන් පස්සේ චාලක ශක්තිය අවසන් චාලක ශක්තිය භාගයයි m v1 වර්ගයේ ධන භාගයයි m v2 වර්ගයේ කියලා ගත හැකි අපිට. අපි ඒක ලිව්වොත් භාගයයි m v1 වර්ගයේ ධන භාගයයි m v2 වර්ගයේ කියලා අපිට මේ සමීකරණය සුළු කරගත හැකි. භාගයයි m හැමතැනම කැපෙනවා. එතන මට ලියන්න පුළුවන් v වර්ග සමානයි v1 වර්ග ධන v2 වර්ග කියලා. ඕකෙන් මං එකක් මොකක් හරි එළියට ගත්තොත් අපි කියන්නේ දැනට අපි කොහොමම තියෙද්දි අපි ගම්‍යතා සංස්ථිතිය දැම්මොත් මේකටම මං ඒක පොඩ්ඩක් පල්ලෙහා එළියන්න. පෙර ගම්‍යතාවේ ඇවිල්ලා එම් වී දැන බිඳුවයි, පසු ගම්‍යතාවේ එම් වාරයක් වී වන් දැන එම් වාරයක් වී ටු. එතකොට පද්ධති ගැටුමට පෙර ගම්‍යතාවේ අපිට ලියන්න පුළුවන් එම් වී දැන බිඳුවයි, ගැටුමට පසු ගම්‍යතාවේ ලියන්න පුළුවන් එම් වී වන් දැන එම් වී ටු කියලා. එතකොට මෙතනත් එම් සුළු වෙලා ගිහිල්ලා මට ලියන්න පුළුවන් v සමානයි v1 ධන v2 කියලා. එතකොට මේක අපි ගත්තත් එහෙම මෙතනදි මම v2 හරි අපි v1 හරි උක්ත කරමු බලන්න. මම v1 උක්ත කරොත් v2 උක්ත කරොත් එහෙම මට ලියන්න පුළුවන් v2 කියලා කියන්නේ v ඍණ v1 කියලා. මේක මගේ දෙවැනි සමීකරණය කියලා අරගෙන මේක මගේ පළවෙනි සමීකරණය කියලා ගත්තත් මං දෙවෙනි එක අරගෙන පළවෙනි එකේ ආදේශ කරොත් ඒ කියන්නේ මම මට දැන් ලියන්න පුළුවන් ඕනනම් v2 වෙනුවට v ඍණ v1 කියලා මෙතන ලියන්න පුළුවන්. එතකොට මට එනවා v වර්ග සමානයි v1 වර්ග ධන v ඍණ v1 වර්ගය කියලා. ඔහොම අපිට ලියන්න පුළුවන්. එහෙම ලිව්වොත් මෙතන නෙමෙයි වර්ගය තියෙන්නේ මුළු එකේම වර්ගය. ඕක ලියලා අපි සුළු කරත් එහෙම අපිට එනවා v1 වර්ගයේ ධන v වර්ග ඍණ 2i v v1 ධන v1 වර්ගය. මේක අරගෙන
අපි සුළු කරලා බැලුවොත් එහෙම මට එන V2 V1 වර්ග ධන V වර්ග ඍණ 2 V V1 කිය. මෙතනත් V වර්ගයක් තියෙනවා. V වර්ගය කැපිලා යනවා. එතකොට අපි V1 උක්ත කරගත්තොත් මේකේ මට එනවා V1 2 V1 මේ පැත්තේ බිංදුවයි. තරහනේ එළියට ගත්තාම V1 ඍණ V කියලා. මේක විදිහට අපිට එන්නේ එක්කෝ V1 සමානයි බිංදුවයි නැත්නම් V1 සමානයි V කියලා. එකම දේ අපි මේ වස්තුව බැලුවත් එහෙම පළවෙනි වස්තුව V වේගකින් ඇවිල්ලා හැපෙන්නේ. හැපුණාට පස්සේ ආයි මේකේ ප්‍රවේගේ වීම වෙන්න බෑනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේකේ අවසන් ප්‍රවේගේ බිඳුවක් වෙලා දෙවෙනි වස්තුව එතකොට මේක බිඳුවයි නම් එහෙම වුණත් V1 කියන්නේ බිඳුවයි නම් මොකද වෙන්නේ? මේක බිඳුවක් වුණොත් එහෙම V2 කියන එක V වෙනවා. කියන්නේ මේ වස්තුව යන්න ඕනේ V ප්‍රවේගිකින්. අපි ඔක වෙනවද කියලා බලමු පූර්ණ ප්‍රත්‍යස්තයකදී. මෙතන තියෙන සෙටප් එකේදී ඉලාස්ටික් කලේෂන් එකක් නම් අපි මෙතන කාර්ස් දෙකක් තියෙනවා. මේකේ නම් තියෙන්නේ අපිට ඕනේ නම් මේකේ ප්‍රවේගය හොයාගන්න. මෙතන ලයිට් ගේට් මේවා ඔයාලට ඉච්චරම වැදගත් වෙන්නේ නැහැ. ලයිට් ගේට් කියලා එකක් තියෙනවා. ඉතින් මේ කාඩ් එකේ මේක මේ ගේට් එක හරහා යන කාලය අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට ඕන මේ කාඩ් එකේ දිග කාලෙන් බෙදලා යන ප්‍රවේගය හොයාගෙන අවසන් ප්‍රවේගයත් හොයාගත හැකි. මම නිකන් පෙන්නන්න පූර්ණ ප්‍රත්‍යස්තන වෙන්නේ දැන් අපි ගානේ හදපු විදිහට මේක නැවතිලා මේක යන්න ඕනේ මොකෝ මේ දෙක ස්කන්ධ සමාන කාත්ස් දෙකක් නෙ මෙතන තියෙන්නේ. මම දැන් තල්ලු කරොත් අපි බලමු මේක එහෙම වෙනවද කියලා. මේක නැවතුණා අනිත් එක ගියා. ඒ කියන්නේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් නැත්තම් ගොඩක් ළඟින් පූර්ණ ප්‍රත්‍යස්ත විදිහට යන නැත්තම් ඉලාස්ටික් කලීෂන් එකක් තමයි මෙතන වුනේ. දැකන් එතකොට ඔය විදිහටම අපි බලමු අප්‍රත්‍යස්ත ගැටුමකදී මොකද වෙන්නේ කියලා. එතකොට මෙතනදී චාලක ශක්ති හානියක් වෙනවා. ඒ කියන්නේ අන්තිමට දෙන්න එකට ඇලිලා අඩු වේගකින් යන්න ඕනේ. එතකොට මේකෙදී අපි අන්තිමට අවසන් ප්‍රවේගය හොයාගන්න නිකන් ගම්‍යතා සංස්ථිතිය නැත්තම් කන්සර්වේෂන් ඔෆ් මොමන්ටම් දාන්න තියෙන්නේ. ඒකෙත් අපි දැම්මොත් එහෙම පෙර ගම්‍යතාවය ඇවිල්ලා m වාරයක් vi දැන මේ වස්තුව නිකන් තියෙන්නේ සමාන වෙන්න ඕනේ අවසන් ගම්‍යතාවයට 2m වාරයක් vf. මොකද දෙකේකට ගැලිලා ඇලිලානේ ගමන් කරන්නේ. එතකොට අවසන් ප්‍රවේගය වෙන්න ඕනේ මොකද්ද? vi වලින් භාගයයි. ඒ කියන්නේ මේ වස්තු දෙක සමාන ස්කන්ධ තියෙන වස්තු දෙකක් විදිහට අපි ගත්තා. ඉතින් අපි බලමු කලින් එන වේගය වගේ භාගික වේගකින්ද යන්නේ කියලා ප්‍රත්‍යස්ත ගැටුමක්. ඒක කරන්න අපි මේකේ දාලා තියෙන විදිහට මේ දෙක ඇලවෙන්න ඕන නිසා මම මේකේ පැත්ත මාරු කරනවා. මේ විදිහට එතකොට මේක හැපුණාට පස්සේ ඇලවිලා දෙක එකට යනවා. අපි බලමු මම මෙතන රීඩින්ග්ස් ගන්න යන්නේ නැහැ. ඔයාලට පෙන්වන්න ඕන නිසා මේක මේ ඇත්තේ අපි නිකන් ඇස් මට්ටමට පේන විදිහට බලමු. ඕක ගණන් හැදුවත් ඒ විදිහට වෙන්න ඕනේ. මේක යන වේගය වගේ භාගික වේගකින් තමයි අන්තිමට දෙක එකට ඇලුනට පස්සේ යන්න ඕනේ. ඒක එහෙම වුණානේ. ඉතින් ඕක තමයි ප්‍රත්‍යස්ත ගැටුම් වලයි අප්‍රත්‍යස්ත ගැටුම් වලයි වෙනස. මම හිතනවා මේක මේ සෙටප් එක දැක්ක හින්දා තමයි මට වීඩියෝ එක කරන්නත් හිතුනේ. ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කියලා මේක ඇත්තටම තියෙන්නේ රීඩින්ග්ස් ගන්න මේක හරහා යනකොට අපිට කාලය හොයාගත හැකි. ඒතකොට මේකේ දිග කාලෙන් බෙදුවොත් එහෙම අපිට ප්‍රවේගය ගත හැකි මේ ප්‍රැක්ටිකල් එකක. මම හිතනවා ඔයාලා දකින්න ඇති කියලා හැමදාම පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් ගැන අහනා විතරයි නැත්නම් ඉලාස්ටික් කලීෂන්ස් ගැන අහනා විතරයි දැකලා නැති වෙලා තියෙන ගොඩක් කරලා. මේක මේ සෙටප් එක මේ තියෙන හැම එකක්. හරි. එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. සෑහෙන කාලෙකින් මේකත් කරේ මම පුළුවන් වෙලාවට ආයෙ එකක් දාන්නම්.